ධරණි සමග එකතු වෙලා ඉන්න අපි දන්නවා එක දෙයක්. ඒ තමයි දිනුෂාගේ මුළු ලෝකයේම විනුලි. ඒ වගේම තරුමිණි මේ දෙන්නව ආරක්ෂා කරන එක දිනුෂාගේ ලොකම වගකීම බවට පත් වෙලා තියෙනවා. ඉතින් දිනුෂා කියන්නේත් විනුලි තරුමිණි වගේම තමයි මුල මතකයි. තමන්න බලාගත්තේ කවුද කියන එක මතකයි. මාස්ටර් ජීවතුන් අතර හිටියේ නැති වුණත් ඒ ගෞරවය තාමත් ඒ විදියටම තියෙනවා. ඉතින් දැන් දිනුෂා විනුලි තරුමිණි මේ තුන්දෙනා විතරයි ඉන්නේ වෑන් එකේ. හැබැයි ඉතින් රියදුරා ගැනවත් පොඩි සැකයක්වත් නැහැ. මතකනේ කාලයකට කලින් අර සෙව්වන්දි වගේම තමයි පණ දෙන්න වගේම තමයි කතා කරන්න වෙනසක් නැහැ මේ රියදුරා. ඉතින් දැන් ඉදිරියට මොනව වෙයිද කියන කුතුහලය තියෙනවා. එක සැරයක්වත් දරණි කතාවේ නීතියෙන් වුණ දෙයක් අපි දැකලම නැති තරම්. නමුත් ඉස්සරහට එහෙම වෙන්නේ නැති වෙයි. දැන් දිගින් දිගටම මේෂ විරාජ් පටලැවෙනකොට තවදුරටත් හැමෝගේම ආරක්ෂා වෙනුවෙන් පොලිසිය සම්බන්ධ කර නොගෙනත් බෑ. අනිත් එක මේ වගේ රියදුරෝ නිසා තමයි මුළු වෑන් සංහතය ගැනම කලකිරෙන්නේ. ඉතින් ඒ අතින් කිසිම වෙනසක් නැහැ. රියදුරාට අනිවාර්යයෙන්ම දඬුවමක් තියෙන්න ඕනේ. මෙතන ඉන්න ලොකුම වැඩිකාරය රියදුරා. ඉතින් රියදුරාට නිකම් යන්න දෙන්න නම් කොහෙත්ම වටින්නේ නැහැ. මේ සිද්ධිය ඔහොම යනකොට අපි දැක්කා තවත් දෙයක් වෙනවා. ඒ තමයි තාත්තා කෙලින් තීරණයක් අරන් තියන්නේ. ඒ තීරණය තමයි තරුමිණීට ගෙදර ලියලා දෙන තීරණය. තාත්තා මේ තීරණය ගත්ත එක ගොඩක් හොඳයි. මොකද හේතුව තමයි එහෙම නොවෙන්න මදූෂ දයල් පාඩමක් නම් ඉගෙන ගන්න නැති වෙයි කියන එක විශ්වාසයි. ඉතින් ඇත්තටම තවත් දෙයක්. ඒ තමයි මොන තත්වයක හිටිය වුණත් තරුමිණී නම් ඔය ගෙදර ඇවිත් නවතින්නේ නැති වෙයි තාත්තට කරදරයක් නිසා. නමුත් ඉතින් තාත්තට දැන් කැමති කරගන්න බැරි කමකුත් නැහැ කියන දේ නම් විශ්වාසයි. මොකද තරුමිණී තාත්තට ගොඩක් ආදරේ නිසා. ඉතින් දැන් අපි කතා කරපු විදියටම තරුමිණී නීතියෙන් ක්‍රියාමාර්ග ගත්තට පස්සේ රියදුරා හොයාගෙන රියදුරා පොලිසියට අරන් යයි කියලා හිතන්න පුළුවන්. පොලිසියෙන් කෙසේ වෙතත් වැඩේ කියන්නේ විනුලි නම් මේ රියදුරාව ලෙසෙන් අතාරින්නේ නැති වෙයි. මොකද මතකනේ තමන්ගේ අක්කව කරදරේ දැම්ම සෙව්වන් දිට පහර දුන්න විදිය. අන්න ඒ විදියටම රියදුරාට ගුටි කන්න වෙයි රියදුරාට කියලා හිතන්න පුළුවන්. ඉතින් රියදුරා විනුලිගෙන් ගුටි කනවට ආස ඔයා ලයික් කරන්න. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අවංක අදහසත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම දරණි ගැන කුතුහලයේ පිරුණු කොට සුපකල්පනය කරලා දැනගන්න SA Listo Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.